මම ගෞරවනීය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා හිටිනවා. ගෞරවනීය මුස්ලිම් ප්‍රජාව. මෙවැනි තමුන්ගේ ස්ලෝ සුපතල සුපිරි ක්‍රීඩකයෙක්ව මරපුවාම ඇයි මේ ගැන අවදි නොවෙන්නේ? ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? පහුගිය ටිකේම කතාවක් තිබුණා ඉලෙක්ෂන් එකට කිට්ටු කරලා වසීම් තහඳුන්ගේ මිනිහ අපි ගොඩ ගන්නවා කියලා. අපි මේ වසීම්ගේ මිනිහ විකුණගෙන ඡන්ද කරනවා කියලා. මේ අපි නෙමේ මේක ගොඩ ගත්තේ දැන් මේ පාර. මේ පාර ගොඩ ගත්තේ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයාමයි. නැවත මේ වසීම් තහඳුන්ගේ මිනිය ගොඩ අරගෙන මේක අද මාතෘකාවක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් මම මේ ගැන අධිකරණ විනිසුරුවරයන්ගෙන්, මේ ගැන අවධානයෙන් ඉන්න සියලු දෙනාගෙන්ම මම ඉල්ලා හිටිනවා මේ අලුත්ම ආරංචිය පාක් රෝඩ් එකේ පැයට කිලෝමීටර් 175ට ගිය මේ රගර් ක්‍රීඩකයා ගැන හොයන්න, අහන්න, ඉන්වෙස්ටිගේට් කරන්න කරුණා කරලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෙන්නන්න කියලා. දෙරණ නාලිකාවේ මම හිතනවා මේ මගේ වොයිස් කට් එක දමායොයි කියලා. ඉතින් මේක හිතන්න බැරි වැඩක්. අද මම කතා කළා වසීම් තහඳුන් මහත්මයාගේ පියාට කතා කළා, ඒජස් ඩිපාර්ට්මන්ට් එකේ දිලාන් රත්නායක මහත්තයාට කතා කළා, ශානි අබේසේකර මහත්මයාට කතා කළා, වසීම් තහඳුන්ගේ ලෝයර් මිෂ්බට කතා කළා. මේ අය සේරම කියනවා මේ සිද්ධිය වුණාට පස්සේ අරලියගහ මන්දිරෙන් කෝල් 36ක් ශිරන්ති මැතිණියකින් ඇවිල්ලා තියෙනවා අනුරසේනානායක මහත්තයාට. ඇයි ඒ මහරයා කෝල් කරන්නේ? මොකද්ද හේතුව කෝල් කරන්න? ඒ වගේම DOP කියලා පොතක් තියෙනවා, ඩේලි ඔපරේටර් රිපෝට්. ඒකේ කොළ 6ක් කපලා අයින් කරලා තියෙනවා. ඇයි කොළ 6ක් කපලා අයින් කරන්නේ? මං කියන්නේ මෙවැනි මිනිමරුම් කරපු අය තමයි නැවත එන්න යන්නේ බලයට. මේක අධිකරණ නියෝගයක් මත අධිකරණයෙන් තීන්දු කරපු ඝාතනයක්. මේ තියෙද්දි අපේ අලුත්ම වෛද්‍යතුමා මේ ડોක්ටර් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර් එකක් කියලා.